අයිබන් දරුවනේ අපි මේ හමුවෙන්නේ අපේ ඔන්ලයින් රිවිෂන් පන්තියේ වැඩ කටයුතු වලට සමාන්තරව පාඩම් කිහිපයක් YouTube වීඩියෝ මගින් ඉදිරිපත් කරන එම වීඩියෝ මාලාවේ විද්‍යුත් ශාස්ත්‍රයේ දෙවන වීඩියෝ සමඟ අපි මීට පෙර මේ ආකාරයෙන් ගුරුත්වාකර්ෂණ ශාස්ත්‍රයේ සම්පූර්ණයෙන්ම වීඩියෝ කිහිපයකින් සාකච්ඡා කරලා පාස් පේපර්ස් ඇතුළු ගැටළු සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ඔබ කුමන ආකාරයකින් ගුරුත්වාකර්ෂණ ශාස්ත්‍රයේ පාඩම් ඉගෙනගෙන තිබුණා අපේ වීඩියෝ ටික බලන්න මල්කු කාලයක් ගත වෙන එකක් නෙවෙයි ඔබට අලුත් දෙයක් අනිවාර්යයෙන්ම එකතු කරගන්න පුළුවන්. අපි අලුත් විදිහට මේ සංකල්ප යොදලා තර්ක කරන හැටි ඒ වගේ උගන්වලා තියෙනවා. ඉතින් ඒක තමයි භෞතික විද්‍යාවේ වැදගත්ම දේ. ඔබ ගණන් ටිකක් හදන එකට වඩා මේකේ තර්ක කරන්න ඉගෙන ගන්න දන්නා සිද්ධාන්ත ඇසුරේ. ඉතින් අපි විද්‍යුත් ශාස්ත්‍රයේදීත් බලාපොරොත්තු වෙනවා සාමාන්‍යයෙන් මේ දරුවෝ අමාරුයි කියන පාඩම මම දන්නේ ඇයි අමාරුයි කියන්නේ කියලා මේක ඉතා පහසු පාඩමක්. අමාරු වෙන්නේ ගොඩක් වෙලාවට අර සූත්‍ර ටිකක් පාඩම් කරගෙන ගණනක් හදනවා කියලා භෞතික විද්‍යාව ඉගෙන ගන්න අයට තමයි ගොඩක් වෙලාවට මේක අමාරු වෙන්නේ. ඒ නිසා මේවයි හරියට ශේසු සංකල්පේ නිවැරදිව අවබෝධ කරගන්න, ඒවයි යෙදීම ඉතාම සරල යෙදීම අවබෝධ කරගන්න, ඒවා තමයි විභාග ප්‍රශ්න වල අහලා තියෙන්නේ. විද්‍යුත් ශාස්ත්‍ර ප්‍රශ්න ඇත්තරම හෝ විද්‍යුත් ශාස්ත්‍රයේ චුම්බක ශාස්ත්‍රයේ අවලම් කරලා තහන ප්‍රශ්න, පේපර් එකේ 8 වෙනි ප්‍රශ්නේ ඡේද මේ බොහෝ විට ඡේදයක් පවාදීම ප්‍රශ්න ඇත්තරම සරල ප්‍රශ්නයි. දැන් 2023 අවසාන වර්ග විභාගේ උනත් හරි පහසු ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. නමුත් අවාසනාවකට ඒක දිහා බලන්නේවත් නැහැ සමහර දරුවෝ. මොකද ඒක ඉගෙනගත්ත ක්‍රමවේදයේ වැරද්දක් මිසක් විෂය හෝ මේම ඒක කොටසේ වැරද්දක් එහෙම නෙමෙයි. ඉතින් අපි ඒකට පිළියමක් විදියට මේ පාඩම් මාලාව කෙටි කරුණු ටිකක් එක දිනක සාකච්ඡා කරමින් වීඩියෝ කිහිපයකින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පළවෙනි පියවරේදී අපි දීලා තියෙන වීඩියෝ එක බලන්න මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඒ වගේම ඊට දාල නිබන්ධනත් කොයි වෙලාවෙත් මේ වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඒවත් අරගෙන මේක මේ පාඩමත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් නම් හොඳයි. ඉතින් අපි ස්ථීර කරලම කියනවා මේ පාඩම් මාලාව හරියට අධ්‍යයනය කරොත් උඩින් පල්ලෙන් එහෙම මෙහෙම නෙවෙයි සම්පූර්ණ වීඩියෝ එක නරඹලා මේක අධ්‍යයනය කරොත් ඔබට විද්‍යුත් ශාස්ත්‍රයේ මෙන්න හරියට ගැටලු ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් අපි බලමු අද පාඩම් කොටසට ගිහිල්ලා ඊට පෙර අපි කලින් සතියේ ඉගෙන ගත්ත කූලොම් නියමයේ ඇතුළු ආරෝපණ සම්බන්ධව ආරෝපණ අතර බලයන් සම්බන්ධව කරුණු අවශ්‍ය මූලික කරුණු. ඉතින් මම මේ වීඩියෝ එකේ අන්තිමට සඳහන් කරලා තියදී අපි දෙවෙනි වීඩියෝ එක පටන් ගන්නේදී බල සම්බන්ධව තව ටිකක් කතා කරනවා කියලා. ඉතින් බලන්න දැන් මෙන්න මෙතන මම මේ අරගෙන තියෙන සටහනේ මේ තියෙන සමපාද ත්‍රිකෝණයක ශීර්ෂවල ආරෝපණ තුනක් තමයි මේ 1 2 3 කියලා පිටුවල තියෙන්නේ. මේ තුන් දෙනා විතරක් ඒකලිත පද්ධතියක් විදිහට තියෙනකොට වෙන අයගේ බලපෑම නැතුව තියෙනකොට ඒ එක් එක්කෙනා මත බලය දෙන ආකාරය තමයි මේ ඊතල වලින් පෙන්නලා තියෙන්නේ. ඉතින් උදාහරණයක් විදිහට දැන් අපි මෙයා මත බලය කියලා කියන්නේ ඒ කියන්නේ එක මත බලය කියන්නේ මේ තුන ආරෝපණය මගින් මෙයා මත යොදන බලය, දෙක ආරෝපණය මගින් මෙයා අතර මත යොදන බලය සම්ප්‍රයුක්තය. ඉතින් මේක ගත්තත් එහෙමයි. ඉතින් අපිට මේක දීලා තියෙන්නේ මේකෙන් සසඳන්න මොකක්ද මේ තුන් දෙනාගෙන් වැඩිම ආරෝපණය, අඩුම ආරෝපණය ආදී වශයෙන් සසඳලා ගන්න. ඉතින් මේක පොඩ්ඩක් බැලු බැලමට පේන මේ තනි පාටකින් දීලා තියෙන එක වර්ගයේ ආරෝපණ. මේ දෙන්න ඝන කියලා හිතන්නේ එහෙම නොත් මෙයා රිනා මේ විදියට. ඉතින් ඔබට පොඩි වෙලාවක් දෙනවා මම මේ වගේ කිහිපයක් අරගෙන පැහැදිලි කරගෙන යනවා. පොඩි වෙලාවක් දෙන්න බලන්න. එහෙනම් මම මේ කියපු කරුණු එක කවුද විශාලත්වයෙන් වැඩි කවුද විශාලත්වයෙන් අඩුම කියලා වීඩියෝ එක මොට්ටකට නවත්තලා මේක බලලා මම පැහැදිලි කරන එක බලන්න. හරි, දැන් අපි මේකෙදී මේවා තුන් දෙනා එකසරේම මේකේ සසඳන්න බෑනේ. ඒ නිසා අපි කරන්නේ දෙන්න එක සසඳන්න ගන්න. ඒක මෙන්න මෙහෙමයි. දැන් උදාහරණයක් මම ගන්නවා. මෙන්න මෙයා මත බල අංක දෙක මත බල. එතකොට වෙන්නේ මේකයි. දැන් අංක දෙක මත අපිට පේනෝනේ මේක උණු දීලා තියෙනෙත් අපිට මේ විජාතිය ආරෝපණය මේ දෙන්න අතර ආකර්ෂණ බලය. මෙහෙම බලයක් එද. ඒ වගේම මෙයා මත මෙහෙම බලයක් එද. මේකවල මේ සමපාද ත්‍රිකෝණයක ශීර්ෂවල පිහිටලා තියෙනවා කියන එක බැලු බැලමට පේනවා අපිට. ඒ කියන්නේ සමපාද නොවුනත් ඒක ආසන වශයෙන් හරි සමානයි කියලා පේනවනේ. ඔන්නෝම බල දෙකක් එදලා ඕගොල්ලෝ නිකන් මෙහෙම හිතන්න මේ දෙන්න සමාන ආරෝපණ වුණා නම් කූලොම් නියමයේ අනුව දැන් කූලොම් නියමයේ බලන්න කලින් වීඩියෝ එකේ ඒක පැහැදිලි කරලා තියෙනවා හරියට. පැහැදිලි කරලා තියෙනවා. හරි, එතකොට මේ දෙන සමාන වුණා නම් මේ සම්ප්‍රයුක්තය මෙන්න මෙහෙම නෙන්න ඕනේ. හැබැයි මේ සම්ප්‍රයුක්තය පොඩ්ඩක් මෙහෙට හැරිලා තියෙන්නේ ඇයි? මෙන්න මේ බලය ටිකක් ප්‍රබල නිසානේ. දැන් බල දෙකක් ආරතව තියෙනකොට අපි දන්නවා අර වඩා ලොකු බලයේ දිශාවනේ සම්ප්‍රයුක්තය මේ කිට්ටු වෙන්නේ. ආන්න එහෙම බැලුවම අපිට පේනවා ඉන්නම් පැහැදිලි මෙතන මෙයා ටිකක් ලොකු වෙන්නේ. එතන අපි හිතමුකෝ මේ එක අංක වලින්ම කිව්වොත් එහෙම නැත්තම් මම කිව් එක කිව් දෙක කිව් තුන කියලා ගත්තොත් එහෙම දැන් මේක එහෙනම් Q එක පේනවා අපිට වැඩි කියලා මොකට වඩාද Q 3ට වඩානේ. එතනින් අපි ඔන සැසඳුවා Q 1 Q 3 කියලා දෙන්නේ. ඉතින් ওই තර්කයෙන් අපි ගේනවා ඊළඟට අනිත් ඒවට. මේ දැන් මේ ටික අපි මකලා දාමු. මේ ටික අපිට ඕනේ නැහැ. මේ බලයේදීම අපිට අවශ්‍ය නැහැ.
එතකොට දැන් බලන්න මේ මෙයාමත මේ දෙක මගින් එකමත බලය දෙන්නේ මෙහෙම ආකර්ෂණ බලයක් නේ. ඊළඟට ඔයගලට පේනවා මෙයා මගින් මෙහෙට යනවා විකර්ෂණ බලය. ඔය විදිහට. දැන් මේ බල දෙකෙන් අපි දන්නවා මේ බල දෙක අර අපේ තර්කයේ හැටියට මේ දෙන යම් හේකින් සමාන උඩානම් මේගොල්ලගේ සම්ප්‍රයුක්තය මෙන්න මේ වගේ හරි මැදින් යනවා. හැබැයි හරි මැදින් ගියන නෑ පොඩ්ඩක් මෙහෙට බර වෙලා. ඒ කියන්නේ මොකද මෙන්න මෙයා විසින් ඒ කියන්නේ දෙක මගින් එකමත යොදන බලය වැඩි මේ තුන මගින් එකමත යොදන බලයට වඩා. එහෙනම් Q2 කියන එක වැඩි නේ Q3 අඩුයි. හරිනේ. දැන් මොන අපිට දැනට පේන දේවල් වලින් Q1 එකට වඩා Q3 අඩුයි. Q2කට වඩා Q3 අඩුයි. එහෙනම් ඉතින් Q3 තමයි අඩුම නේ. Q3 කියන්නේ අංක 3 එක තමයි අඩුම. ඊළඟට අපි දැන් අනිත් එක සස්නන වෙනවා. නැතුව බෑ. එතකොට දැන් අපි මේ පොඩකට මෙයාව අයින් කරලා දාගමු. දැන් අපිට වැඩක් නැහැ නේද? අතරම මේ Q1 දැන් මෙතනත් ඔය විදිහට හිටා. මේ 2යි 3යි අතර තියෙනවා මොනවද? ආකර්ෂණ බලය. එහෙනම් මේ බලය මෙහෙමයි යෙදේ. මේ දෙන්න අතර විකර්ෂණ බලයක් මෙහෙම තියෙනවා. ඕමනේ වෙන්න තියෙන්නේ. ඉතින් දැන් අපිට බලන්න වෙනවා දැන් මේ දෙකෙන් තුන මත දෙකෙන් sorry එකෙන් තුන මත දෙකෙන් තුන මත ඔය විදිහටනේ බලය දුරේ. මේකෙදිත් බලන්න මේ දෙන්න හරියටම සමාන වුණා නම් මේ සම්ප්‍රේප්තය මේ වගේ පැත්තකට යයිනේ. මම හඳපෙකෙත් පොඩි අඩුපාඩුවක් ආවනේ. මේක හරියටම බෙදුන්නේ නැහැ වගේ එකක් වෙනු මේ. මේ විදිහට තියෙන එකේ දැන් මෙන්න මේ විදිහට මෙහෙට තියෙන්නේ. ටිකක් මෙහෙට බර වැඩි වෙලා බව පේනෝ නේද? හරි මැද රේඛාවකින් නෙවෙයි. එහෙනම් Q1 වැඩි වෙන්න ඕනේ. මෙහෙට බලය පොඩ්ඩක් වැඩි වෙලා තියෙන්නේ නේද? මොකද මේ බලය වැඩි නිසා. එහෙනම් Q1 මගින් යොදන බලය වැඩි. එහෙනම් Q1 තමයි වැඩි Q2 Q2 අඩුයි. එහෙනම් අපිට දැන් පැහැදිලි නේ. Q1ට වඩා Q2 අඩුයි, Q2ට වඩා Q3 අඩුයි. එහෙනම් වැඩි මේක 1 ඊළඟට 2 ඊළඟට 3 නේ. ඔන්න ඔක. හතර මේක තමයි අපිට පිළිතුර විදියට ගන්න වෙන්නේ. ඔන්න ඔය විදියට මේ තියෙන correct answer එකයි. අපි තව එකකට යනවා. හරි. අලුත් set එකක් ගන්න. ඔන්න ඔක දිහා බලලත් ඔබ තීරණය කරන දැන් එනවා. පොඩි වෙලාවක් අරගෙන වීඩියෝ එක නවත්තලා බලන්න මොකද්ද වෙන්නේ. මොකද්ද අඩුම කියලා. right. ඒකත් අපි විසඳගමු මේ විදියට. දැන් මේකෙදිත් අපි අර තර්කයේ ගේනවා මෙහෙම. ඒ වගේම තමයි. දැන් මෙයා දන මේ දෙන්න අරින. එහෙම නැත්නම් මෙයා අරින මේ දෙන්න දාන. දැන් විස්තර කරන්න ඕනේ නැහැ නේ මම කලින් කිව්වා වගේ. මේට මේකේ දෙනවා. මේට මේකේ දෙනවා. මේ දෙන්නනේ මේ බලය දන්න දෙකෙන් එකමත තුනෙන් එකමත. ඒතර මේ දෙන්න සමාන වුණා නම් සම්ප්‍රිතය මෙන්න මේ දෙන්න තිබුණා නම් සම්ප්‍රිතය කොට මේට ආනත වෙලා මේ පැත්තට. මෙයා ප්‍රබලයි. ඒ කියන්නේ මොකද්ද? Q2 ප්‍රබලයි. Q3 ප්‍රබලතාවයෙන් අඩුයි. අපි මේ විදිහට මෙහෙනම් මෙතෙන්ට එනවා දැන් මෙයාව අමතක කළා මම මේ Q1 Q2 කියලාම ගන්නම් 1 2 3 අපිට ඉතින් හුරු එහෙමනේ පහසු එහෙමනේ නේ. එතන මෙයා මේ පත මෙහෙම බලයක් යොදනවා. මෙයා මෙයා මත සජාතිය මෙහෙම බලයක් යොදනවා. එතන ඔයගොල්ලන්ට පේනවා මේ දෙකෙන් මේ බලය පොඩක් මෙහෙට බරයි. ඒ කියන්නේ මෙයා යොදන බලය මේක වැඩි මෙයාට වඩා. ඒ කියන්නේ Q1 වැඩි Q3ට වඩා නේ. හරිනේ. එතනත් අපිට පේනවා Q1 Q2යි එතන වඩා Q3 අඩු වෙනතර Q3 තමයි අඩු. ඊළඟට දැන් අපි මෙයාට යනවා මෙතෙන්ට. මෙතෙන්ට යනවා අපි මේ ටික මතලා දාමු. මේක වැඩක් නැහැ අපිට. ඊළඟට මේ එකෙන් මෙයා මත මෙහෙම ආකර්ෂණ බලයක් යොදවනවා. මේ දෙකෙන් මෙයා මත මෙහෙම විකර්ෂණ බලයක් යොදවනවා. මෙන්න සම්ප්‍රේප්තයේ පැත්තට ටිකක් බරයි නේ. මේ දෙකෙන් යොදන බලයේ පැත්තට. එහෙනම් මොකද වෙන්නේ? එයා වැඩි නේ. එහෙනම් Q2 වැඩි Q1 අඩුයි. එහෙනම් ඔයගලට පේනවා Q3 අඩුම කියලා ඒක ප්‍රශ්නයක් නැහැ. Q3 අඩු Q2 වැඩි. එහෙනම් එතකොට මෙන්න මේකනේ. මේකයි උත්තරය. අපි බලමු මේ උත්තරේ හරිද කියලා. මේක අපිට දීලා තියෙන තේම පොඩි ගේම් එකක් විදියට. හරිනේ. උත්තරේක තමයි උත්තරේ. ඉතින් මේ වගේ අපිට මේ සිමුලේෂන් වල තව තියෙනවා. මේ වගේ බලා ගන්න. ඉතින් ඔබ උත්සාහ කරන්න ඕනේ. දැන් මේ වගේ 10ක් විතර කරයි කියලා ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. අමුතු වෙයි. දැන් අපි දැනගන්න ඕනේ කාරණා ටික තමයි මම මේ පැහැදිලි කරේ. මේ වගේ දේවල් සැසඳීමට යෑමේ. එතන අපි මේ කූලොම් නියමය භාවිතා කරලා ඉතින් ඔබ දන්න MCQ වේගුණත් ඔයගේ වදින චෙක් කරන්න පුළුවන්. ඉතින් අපිට ටිකක් සාමාන්‍ය මූලික අවබෝධය නැති වුණා මේවා නිකන් ලොකු දේවල් විදියට නේ ගන්න. එහෙම ලොකු දේවල් නෙවෙයි. හරි. දැන් අපි අලුත් පාඩම් කොටසට යමු අද. අලුතෙන් අපි කතා කරනවා ඔයගොල්ලෝ පළවෙනි වීඩියෝ එක බැලුවා නම් අපි කිව්වා මේකේ කතා කරන කොටස් ටිකක් තියෙනවා. 1 2 3 4 5 කියලා මොකෝ පාඩම කොටස් කිහිපයකට බෙදලා ඒකෙත් අනු කොටස් කතා කර විඤ්ඤා. ඒකේ තුන්වෙනි කාරණාවට අපි එනවා ශේෂ්ඨ සංකල්පය කියන එක. දැන් අපි කලින් දවසේ පැහැදිලි කරගත්ත විදිහට
ආරෝපණ දෙයක් අතර බල ඇති වෙන විදියනේ ඒගොල්ලෝ ආකර්ෂණ බල විකර්ෂණ බල ඒගොල්ලෝගේ ප්‍රමාණය රඳාපවතින කොහොමද කූලොම් නියමෙන් කියන කරුණ ගැන සාකච්ඡා කරා. ඒකෙම දිගුවක් තමයි අපි අර සිමුලේෂන් එකෙන් දැන් මේ අද බලපු එක. එතකොට දැන් මේ විදුල බල සම්බන්ධව විදුල බල ඇති වෙන ආරෝපණයන් මතනේ. ඉතින් විදුල බල සම්බන්ධව අධ්‍යයනය කරන්න ගියාම අපිට අර කූලොම් නියමෙන් විතරක් මේක කරන්න බෑ. ඒ නිසා තමයි මේ ශේෂ්ත්‍ර සංකල්පයට එන්නේ. ශේෂ්ත්‍ර සංකල්පය ඉදිරිපත් වෙන්නේ මේ වගේ දුරස්ත බලවල ක්‍රියාව පැහැදිලි කරගන්න. කියන ගුරුත්වාකර්ෂණයත් එහෙමයි, චුම්බකුණත් එහෙමයි. දුරස්ත බලවල ක්‍රියාව කියන්නේ මොකද්ද? අපි වස්තුන් දෙකක් එකිනෙකට ඈතින් ස්පර්ශයක් නැතුව තියෙනකොට ඇති වෙන බල. අපි ස්පර්ශයක් ඇති වෙන තියෙනකොට අපි කියනවා ස්පර්ශීය බල. ඉතින් මේ ශේෂ්ත්‍ර සංකල්පය අපි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයෙන් පැහැදිලි කරගත්තා වගේ ඔය වගේ දුරස්ත බලවල ක්‍රියාව පැහැදිලි කරගන්න භාවිතා කරමු. දැන් විදුල ශේෂ්ත්‍රයක් කියලා අපි හඳුනගන්නේ ඔය ශේෂ්ත්‍ර සංකල්පය කියන කාරණාව තව ටිකක් තව පැහැදිලි කර ගැනීම. ඒක මෙහෙමයි. දැන් ශේෂ්ත්‍ර සංකල්පය කියමු අදහස පොඩක් ලියලා තිබුණා නම් අපි හොඳයි නේද? ශේෂ්ත්‍ර සංකල්පය කියන එක විදුල බලට යන්න කලින් right පොඩි සතහනක් දාගන්න. ඕගොල්ලෝ නෝට් එකක් තියාගෙන මේකට මෙහෙම ලියන්න. දුරස්ත බලයන්හි ක්‍රියාව පැහැදිලි කර ගැනීමට දුරස්ත බලයන්හි ක්‍රියාව පැහැදිලි කර ගැනීමට ශේෂ සංකල්පය භාවිතා කරයි. දුරස්ත බලයන්හි ක්‍රියාව පැහැදිලි කර ගැනීමට ශේෂ සංකල්පය භාවිතා කරයි. උදාහරණ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය, විදු ශේෂ්ත්‍රය, සහ චුම්බක ශේෂ්ත්‍රය. චුම්බක ශේෂ්ත්‍රය ඉතල දුරස්ත බලය අනු එවත් ලියමුනේ. දුරස්ත බලය අනු වස්තුන් දෙකක ඕකීපේක කීපේක ස්පර්ශයක් නොමැතිව ඒවා අතර ක්‍රියා කරන බලයන් වේ. ඒවා අතර ක්‍රියා කරන බලයන් වේ. හරි, ඉතින් පොදු අදහස් අපි මතක් කරගත්ත මොකද ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයේදී තමයි මේ ගැන කියලා තියෙනවා. කෙටියෙන් පැහැදිලි කිරීමක් කරගත්තා. ඊළඟට විදුල බල ශේෂ්ත්‍රයක්. දැන් විදුල බල ශේෂ්ත්‍රයක් කියලා කියන්නේ මොකක්ද? දැන් මේවයි විදුල බල ශේෂ්ත්‍රයක් කියලා කියන්නේ විදුල ආරෝපණයක් වට අවකාශය අපිට බල ශේෂ්ත්‍රයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. මොකද්ද මේ අවකාශයේ තියෙන විශේෂත්වය? දැන් විදුල ආරෝපණයක් තියෙනවා. අපි හිතමු මෙන්න ධන Q කියලා ටිකක් විශාල ආරෝපණයක් තියෙනවා. එතන මෙයාවට ශේෂ්ත්‍රයක් තියෙනවා කියලා අපි කියනවා විදු ශේෂ්ත්‍රය. පස්සේ අපි ලියාගමු මේක පැහැදිලි කිරීම සඳහා මේ කියන්නේ. එතකොට මේ ශේෂ්ත්‍රයේ විශේෂත්වය මොකද්ද? මෙයා මේ ශේෂ්ත්‍රේ නැත්නම් මේ අවකාශයේ තියෙන වෙනත් ආරෝපණයක් මත බලය යොදන්න පුළුවන්. දැන් මෙයා වටා යෙදෙන ශේෂ්ත්‍රය පරීක්ෂා කරන නම් අපි ගන්න ඕනේ ඉතා කුඩා ආරෝපණය. ඉතා කුඩා කියන එක අපිට මේ අර්ථයක් වෙන්න බෑනේ. ඒ නිසා අපි කියනවා පරීක්ෂා ආරෝපණය. එතකොට මෙන්න මෙයාට සාපේක්ෂව මේ ආරෝපණයට සාපේක්ෂව ඉතා කුඩා ආරෝපණය. එහෙම කියන්න පුළුවන්. ඉතා කුඩා කියලා නිකම්ම කෝඩ ඒක අර්ථයක් ගන්න බෑනේ. ඒ නිසා පරීක්ෂා ආරෝපණය කියලා කියන්නේ මේ ශේෂ්ත්‍රයේ හදන එකේනාර සාපේක්ෂව කුඩා ආරෝපණය. ඒක නිකන් ඔයගොල්ලන්ට ගුරුත්ව ශේෂ්ත්‍රයෙන් තේරුම් ගන්න ගියොත් පෘථුවි ස්කන්ධයේ පෘථුවිය මගින් ගොඩනගෙන ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයේ පෘථුවි අවකාශයේ වටා තියෙන එක පැහැදිලි කරන්න අපි එයාගේ ශේෂ්ත්‍රයේ බලය දෙන හැටි පැහැදිලි කරගන්න පෘථුවියට වඩා ලොකු ස්කන්ධ ගන්න නැහැ. මෙන්න මේ වගේ පොඩි ඒවා පෘථුවියට සාපේක්ෂව නොසලකා හැරිය හැකි ස්කන්ධ, කුඩා ස්කන්ධ. අපි ඒවට කියනවා පරීක්ෂා ස්කන්ධ කියලා. ඒ වගේ මෙතනත් අපි භාවිතා කරනවා පරීක්ෂා ආරෝපණය. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවද කූලොම් නියමෙනුත් මේ වගේ තැනක අපි හිතමු දාන සිම්පල් කියු පරීක්ෂා ආරෝපණය ගැන තියුවොත් මෙන්න මේ දෙන්නේ ආකරණ රේඛාව ඔස්සේ බලයක් යෙදෙනවා. මේ රේඛාව ඔස්සේ බලයක් යෙදෙනවා මෙන්න මේම මේ විදියට. ඒ වගේම අපි මෙතන ඍණ Q කියලා ආරෝපණයක් ගෙනලා තියුවොත් ඔය රේඛාව ඔස්සේ මෙන්න මේ රේඛාව ඔස්සේ මේ පැත්තට ආකර්ෂණ බලයක් යෙදෙනවා. එතකොට දැන් මේ අවකාශයේ තියෙන තත්ත්වය මොකක්ද? මේ ආරෝපණය වටා තියෙන අවකාශයේ තියෙන තත්ත්වය තමයි එයාගේ
මේ අවකාශයේ තියෙන ඕනෑම ආරෝපණයක් මත බලය යොදන්න පුළුවන්. ආන්න එහෙම අවකාශයක්. දැන් මේ අවකාශයේ විද්‍යුත් ක්ෂේත්‍රය. ඒ නිසා තමයි මෙහෙම බලය යොදන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි කියන ආරෝපණයක් සමග අන්තර්ක්‍රියා කළා. අන්තර්ක්‍රියා කියන එක වැඩි හිතන්න යන්න ඕනේ බලය යොදන එක. අන්තර්ක්‍රියා කළා ආරෝපණයක් මත බලය යොදන්න පුළුවන් යම් අවකාශයක් තියෙනවා නම් අපි ඒක කියනවා විද්‍යුත් ක්ෂේත්‍රය කියලා. ඒ වගේම තමයි දැන් අපි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය අර්ථ දක්වා ගන්නෙ. ස්කන්ධයක් සමග අන්තර්ක්‍රියාවෙන් යාමත බලය යොදන්න පුළුවන් අවකාශයක් තියෙනවා නම් ඒක ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය. දැන් පෘථිවිය වට අවකාශය කියන්නේ මේ වගේ ස්කන්ධයක් මත බලය යොදන අවකාශය. මේ නිසා ඒ නිසා අපි කියන ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් තියෙනවා. ඒ වගේ මෙහෙම ඕනෑම ආරෝපණයක් ගත්තාම එහෙනම් ආරෝපණය මත බලය යොදන්න පුළුවන් ශ්‍රේයාවට තියෙන අවකාශය යම් තැනක දිවම ආරෝපණ මත බලය යොදන්න පුළුවන්. ඒ නිසා යාවට අවකාශය අපි කියන මොකද්ද? ස්ථಿತಿ විද්‍යුත් ක්ෂේත්‍රයක්. ස්ථಿತಿ කියන්නේ මේ අනිශ්චලව තියෙන ආරෝපණයක් නිසා. පොදුවේ ගත්තොත් විද්‍යුත් ක්ෂේත්‍රය. විද්‍යුත් ක්ෂේත්‍රයක තියෙන ස්ථಿತಿ වෙන්න ඕනේ අපි කලින් දවසේ කතා කරලා තියෙනවානේ. චලිතයෙන් පවතින ආරෝපණයක් වටා වුණත් එහෙම ක්ෂේත්‍රයක් තියෙන පුළුවන්. හරි අපි මේක පැහැදිලි කරගනිමු. එහෙනම් මෙහෙම විද්‍යුත් බල ක්ෂේත්‍රයන් කියලා තියෙනවානේ. ඉතින් මම මේ ක්ෂේත්‍රය පැහැදිලි කරන්න කලින් මෙන්න මේ කරුණත් ලියලම තියෙනවා. ඒතර මේක හැමෝටම පහසු වෙනවනේ. පසු ඕන වෙලාවක බලද්දීනේ. මෙහෙම ලියන්න. කැපිටල් ධන කැපිටල් කිව් ආරෝපණයක්. ධන කැපිටල් කිව් ආරෝපණයක්. නිශ්චලව පිහිටුවා. ධන කැපිටල් කිව් ආරෝපණයක් නිශ්චලව පිහිටුවා. ඒ ආසන්නේ ධන කැපිටල් කියුට සාපේක්ෂව ඉතා කුඩා ධන සිම්පල් කියු සහ ඍණ සිම්පල් කියු බැගින් ආරෝපණ දෙකක් වරහැඳලි පරීක්ෂා ධන ආරෝපණ දෙකක් වරම් බහල පිටෝ විට ඒවා මත පහත සටහනෙහි පරිදි බල ක්‍රියා කරයි පහත සටහනෙහි පරිදි බල ක්‍රියා කරයි හරි මේ වගේ සටහනක් අද ඉන්න ඔයගොල්ලෝ ටියුට් එක ඩවුන්ලෝඩ් කරගෙන print out එකක් ගත්තම මේ ටික ලියන්න ඉඩ දීලා තියෙනවා ලස්සනට ලියාගෙන note එක සම්පූර්ණ කරගන්න පුළුවන් එහෙම නැත්නම් ඔයගොල්ලෝ පොතක් තියාගෙන ඒ පොතේ මේ ටික පිළිවෙලින් සටහන් කරගෙන යන්න මොකද මේ වගේ පාඩම් ඉගෙන ගන්න නිකන් ක්ෂණික උත්තර නැහැ පිළිවෙලින් මේවා සිද්ධාන්ත හරියට ඉගෙන ගන්න ඕනේ දවසෙන් විද්‍යුත් ක්ෂේත්‍රය ඉවර කරලා දෙනවා ඒවා විහිළු ඒ නිසා මේවා හරියට ඉගෙන ගන්න හරි නේද? හරි ඊට පස්සේ ලියන්න යටින් එනනම් මෙහෙම මේ අනුව ධන කිව් ආරෝපණය වට අවකාශයේහි තවලු ලබන ඕනෑම ආරෝපණයක් මත විදුත් බල ක්‍රියා කරයි
එනම් ධන කැපිටල් කිව් ආරෝපණය වටා මේක ධන කැපිටල් කිව් කියන්නේ තමයි කල්ලුච්ච කියන්නේ ධන කැපිටල් කිව් ආරෝපණය වටා අවකාශය අවකාශය විදුශේෂ්ත්‍රයක් ලෙස හඳුනාගත හැකිය විදුශේෂ්ත්‍රයක් ලෙස හඳුනාගත හැකිය විදුශේෂ්ත්‍රයක් ලෙස හඳුනාගත හැකිය හරි ඔතන අපි මේ පැහැදිලි කර ගැනීම සඳහා කියපු කාරණාව නම් පොදු අදහසකට මොකද්ද වෙන්නේ විදුත් ආරෝපණයක් සමග අන්තර්ක්‍රියාවෙන් එයා මත බලයක් යොදන්න පුළුවන් ඕනෑම අවකාශයක් තියෙනවද අන්න ඒක විදුත් ක්ෂේත්‍රයක් කියන්නේ මේ අනුව විදුත් ආරෝපණයක් සමග අන්තර්ක්‍රියාවෙන් විදුත් ආරෝපණයක් සමග අන්තර්ක්‍රියාවෙන් එයා මත බලයක් යෙදිය හැකි ඒවත බලයක් යෙදිය හැකි අවකාශය විදුශේෂ්ත්‍රයක් ලෙස හඳුනාගත හැකි විදුශේෂ්ත්‍රයක් ලෙස හඳුනාගත හැකි විදුශේෂ්ත්‍රය කියච්චරයි එහෙනම් විදුශේෂ්ත්‍රය කියන්නේ මොකද්ද කියලා දන්න. මොකක් හරි අවකාශයකදී අපි ආරෝපණයක් තියලා බැලුවා මෙයා මත බලයක් යොදන්න පුළුවන් නම් එයාගේ ආරෝපණය නිසා වෙන ස්කන්ධයක් තියුවම නෙමෙයි ආරෝපිත වස්තුවක් තියුවම බලයක් යොදන්න පුළුවන් නම් එහෙනම් ඒ අවකාශය විදුශේෂ්ත්‍රය. එච්චරයි. හරි සරලයි වැඩි. රයිට්. ඊළඟට අපි ඉස්සරහට යමුතාව විදුල් බල රේඛා සහ ඒවායේ ගුණ. ඒ කියන්නේ මෙහෙමයි. දැන් විදුශේෂ්ත්‍රයක් කියන එක දැන් මේ ශේෂ සංකල්පයෙන් දුරස්ත බලවල ක්‍රියාව පැහැදිලි කරගන්න ඒ කියන්නේ ස්පර්ශයක් නැතුව ආරෝපණ අතර බලයක් නැති වෙනවා කියන එක පැහැදිලි කරගන්න දීපු සංකල්පය. එතන විදුශේෂ්ත්‍රයක් කියන එකක් අපිට පෙන්න ඇඳලා පෙන්වන්න බෑ. ඒ කියන්නේ අපිට මේක ඇත්තටම මෙහෙම එකක් තියෙනවා කියලා අල්ලලා බලන්න බෑනේ. ඇහැට පේන්නේ නැහැ. එහෙම එකක් නැහැ මේක. මේ සංකල්පෙන් අපි බල පැහැදිලි කරගන්න. යම් කාලයකදී මේක නෙවෙයි වෙන විදියකට බල පැහැදිලි කරගන්නවා කියලා කෙනෙක් කියන්න පුළුවන් විද්‍යාඥයෙක්. ඒතොර එදාට අපිට කියන්න වෙන්නේ ඉතින් එහෙම තමයි. ඒක තමයි විද්‍යාවේ ස්වභාවය. වෙනස් වෙනවා මේක. පරම සත්‍යය නෙමෙයි. මේ අපිට දැනට මේක තේරුම් ගන්න තියෙන සංකල්පය. ඉතින් හැබැයි දැන් අපි මේම සංකල්පය කියලා කිව්වට ඒක නිරූපණය කරන්න කාට හරි පැහැදිලි කරලා දෙන්න. දැන් ඕගොල්ලන්ට මේක පැහැදිලි කරලා දෙන්න ක්‍රමයක් තියෙනවා. ඒතර ඒ සඳහා භාවිත කරන විදුලත් බල රේඛා. ඒතර විදුලත් බල රේඛා ඇසුරෙන් අපි ශේෂ්ත්‍රය නිරූපණය කරනවා. මෙන්න මෙහෙමයි හැඩය ශේෂ්ත්‍රය. මෙන්න මේ විදිය එක කියලා පැහැදිලි කරන්නේ මේ විදුලත් බල රේඛා ඇසුරෙන්. මොකද්ද බල රේඛාවක් කියලා කියන්නේ? බල රේඛාවක් කියලා කියන්නේ අපි අර කලින් කිව්වා වගේ දැන් මේ සිද්ධියද කිව්වනේ අපි ගත්තනේ අර පරීක්ෂා ධන ආරෝපණය නැත්තම් පරීක්ෂා ඍණ ආරෝපණය දැන් අපි සම්මතයක් විදිහට ගන්නේ පරීක්ෂා ධන ආරෝපණය දැන් පරීක්ෂා ධන ආරෝපණය ශේෂ්ත්‍රයක් තුන උදාහැරියාම එයා ගමන් කරන මාර්ගයක් තියෙනවා අන්න ඒකට අපි කියනවා විදුලත් බල රේඛාවක් කියලා දැන් උදාහරණයකට ගත්තොත් අපි අර කලින් කියපේ එකේ මෙතෙන් මේ ආරෝපණය උදාහැරියොත් මෙහෙම ඊතර ගමන් කරනවා මෙයා එහෙම වුණොත් මේ ඔස්සේ මෙහෙම ගමන් කරනවා අපි ඒවට කියනවා විදුලත් බල රේඛා කියලා දැන් එතකොට අපිට විදුලත් බල රේඛා වැදගත් වෙන්නේ ඇයි කියලා තේරෙනවා බල රේඛාව කියන්නේ මොකද්ද කියලා තේරෙනවා අපි ඒක ලියමු බල රේඛාවල ගුණ කතා කරන්න ඕන අපි ඒව අවබෝධ කරගෙනනේ ලියන්න මෙහෙම විදුත් ක්ෂේත්‍රය නිරූපණය කිරීම සඳහා විදුත් ක්ෂේත්‍රයක් නිරූපණය කිරීම සඳහා විදුත් ක්ෂේත්‍රයක් නිරූපණය කිරීම සඳහා විදුත් බල රේඛා භාවිතා කරයි විදුත් බල රේඛා භාවිතා කරයි විදුත් බල රේඛාවක් යනු විදුත් බල රේඛාවක් යනු විදුත් බල රේඛාවක් යනු විදුශේෂ්ත්‍රයක් තුලදී උදාහරණ ලබන
විදුශේෂ්ත්‍රයතුලදී උදාහරණ ලබන පරීක්ෂා ධන ආරෝපණය. ඒ කියන්නේ අර ඉතා කුඩා ආරෝපණයක් නේ. පරීක්ෂා ධන ආරෝපණයක ගමන් මාර්ගයයි. ඒවයි ಗುಣ සමහරක් පහත දැක්වේ. හරි. දැන් මෙන්න මෙහෙමයි. මේක අපිට වැදගත් වෙන මෙන්න මේ කාරණා. දැන් අපි කිව්වා මේ ධනාරෝපණයක් තියුවොත් ඒක මේ ධනාරෝපණ විකර්ෂණයක ඍණාරෝපණයක් තියුවොත් ධනාරෝපණය පැත්තට ඇදලා ගන්න. ඒ වගේ දැන් මෙතන මේ බල රේඛාවල විශේෂ දෙයක් තමයි දැන් ස්ථಿತಿ විදුත් ආරෝපණ සැලකුවා. ඒ කියන්නේ ස්ථිතික ආරෝපණව සැලකුවොත් එimhe කොයි වෙලාවෙත් විදුත් බල රේඛාව පටන් ගන්නෙ ධනෙ. ඒ කියන්නේ ධනෙ විකර්ෂණය කරනවා. ඒක ගිහිල්ලා කොයි හරි හමු වෙන්න ඕන මොකද්ද? ඍණනේ. එතකොට මේ විදිහට අපි ගන්නවා. එහෙනම් විදුත් බල රේඛා ආරම්භ වෙන්න ඕනේ ධනාරෝපණයකින් අවසන් වෙන්න ඕනේ ඍණ ආරෝපණයකින්. හැබැයි මේක මේ ස්ථಿತಿ විදුත් ආරෝපණ සලකනකොට විතරයි. මේක වෙනස් වෙන තැනක් තියෙනවා චුම්බක ශේෂ්ත්‍රයේ නැත්නම් විදුත් චුම්බක ප්‍රේරණයේ කොටස්වලදී අපි කතා කරන. ඒක මම මෙතන කතා කරන්න යන්නේ නැහැ. ඉතින් ඔන්න පළවෙනි කරුණ අපි ලියාගෙන මෙහෙනම් ලියන්න. ස්ථಿತಿක ආරෝපණ සලකු විට ස්ථಿತಿක ආරෝපණ සලකු විට ස්ථಿತಿක ආරෝපණ සලකු විට විදුත් බල රේඛාවක් ධන ආරෝපණයකින් ආරම්භ වී ධන ආරෝපණයකින් ආරම්භ වී ඍණ ආරෝපණයකින් අවසන් වේ. ඍණ ආරෝපණයකින් අවසන් වේ. ආරෝපණයකින් අවසන් වේ. ඒක හරි වැදගත්. ඒ විදිහට විදුත් බල රේඛාවල එක ගුණයක්. ඒ වගේම තමයි මේ වගේ අපි මොකක් හරි අවකාශයක් සැලකුවාම විදුත් බල රේඛා ඕනේ විශාල ප්‍රමාණයක් පෙන්වන්න පුළුවන්. හැබැයි මේ බල රේඛා එකිනෙක කැපි යන්නේ ඡේදනය වෙන්නේ එහෙම නැහැ. ඒතර ඒක අපි මේ ඉදිරියේදී මේ දැන් මේකෙදිම මේක කතා කරලා ඉවර වෙලා උදාහරණ දෙකකින් පැහැදිලි කරගන්න. රයිට්. මේම ලියන්නේ නම් යම් අවකාශයක් සැලකු විට යම් අවකාශයක් සැලකු විට විදුත් බල රේඛා විශාල සංඛ්‍යාවක් පැවතිය හැකි අතර කිසිදු බල රේඛා දෙකක් එකිනෙක ඡේදනය නොවේ. කිසිදු බල රේඛා දෙකක් එකිනෙක ඡේදනය නොවේ. කැපි යන බෑ හැම බල රේඛා දෙක ඡේදනය නොවේ. ඒ වගේම දැන් අපි යම් අවකාශයක් විදුත් ශේෂ්ත්‍රයක් කියලා හඳුනගත්තාම හැබැයි අවකාශය තුලේ තියෙන ගුණව ශේෂ්ත්‍රයක් නොමැති ලක්ෂය. ශේෂ්ත්‍රයේ ප්‍රබලතාවක් කියලා එකක් නැහැ. එතන ශේෂ්ත්‍රයක් නැහැ. ඒ වගේ එකට අපි කියන උදාසීන ලක්ෂයක් කියලා. එතන විදුත් බල රේඛාවක් ඒ වගේ උදාසීන ලක්ෂයක් කරහා තියෙන්නත් බෑ. හරියන්නේ නැහැ. යම් අවකාශයක පවතින විදුත් ශේෂ්ත්‍රෙහි ශේෂ්ත්‍රයේ රහිත ලක්ෂ්‍යෙහිවත් උදාසීන විදුත් උදාසීන ලක්ෂ්‍ය පැවතිය හැකිය.
එම ලක්ෂ හරහා විදුත් බල රේඛා ගමන් නොගනි. එම ලක්ෂ හරහා විදුත් බල රේඛා ගමන් නොගනි. මේක කරු ගොඩක් කතා කරන්න පුළුවන්. හැබැයි දැන් ශේස්ත්‍රයේ සමහර දේවල් අපි කතා කරලා නැහැ නේ විභවය. ඒ වගේ සංකල්පේ නිසා මම ගොඩාක් කියාගෙන යන්නේ නැහැ. මේ වැදගත්ම ටිකක් කියාගෙන යන්න. ඒ වගේම තමයි යම් විදුලි බල රේඛාවකට සාමාන්‍ය ලෙසම විදුලි බල රේඛාවක් ඇන්දොත් එයාට යම් ලක්ෂයකදී අපි ස්පර්ශකයක් අදිනවා. එයා දැන් මේ විදුලි බල රේඛාව අපි ඊහිසක් දක්වන්නේ. ඔහොම ස්පර්ශකයක් ඇන්දොත් මේ වගේ පී ලක්ෂයකදී ඔය පෙන්වන්නේ එම ලක්ෂයේදී ශේස්ත්‍රයේ දිශාව. විදුලි ශේස්ත්‍රයේ දිශා එහෙම නැත්නම් අපි ඉස්සරහට ඉගෙන ගන්න විදුලි ශේස තීව්‍රතාවයේ දිශාව. රයිට් ඒක ලියන්න. විදුලි බල රේඛාවකට විදුලි බල රේඛාවකට ඒ මත අඳුරු ලබන ස්පර්ශකයේ දිශාව මගින් නිරූපණය කරනුයේ ස්පර්ශකයේ දිශාව මගින් නිරූපණය කරනුයේ එම ලක්ෂයේදී එම ලක්ෂයේදී විදුෂේස්වේ දිශාවයි. රයිට්. ඔය කරුණු ටික දැනට ඇති. දැන් අපි තෝරගන්නවා මෙන්න විවිධ ආරෝපණ වලට විදුලි බල රේඛා. නිරූපණය කළා තියෙනවා. දැන් උදාහරණයක් ගන්නකෝ. දැන් ධන ආරෝපණය විදුලි බල රේඛා ආරම්භ වෙනවා. හරි. මේ ධන සේන. ඒ නිසා ඉතින් ඉවතර තමයි බල රේඛා පෙන්වන්නේ. මේ වගේ ඊහිසකුත් යොදලා තියෙනවා බල රේඛා මත. දැන් මේවයි අවසානයක් පෙන්වන්න බෑ. කොහේ හරි ගිහිල්ලා විශ්වයේ කොතන හරි විනාරෝපණය කරන අවසාන නෝ කියලා තමයි අපිට හිතන්න වෙන්නේ. ඉතින් මේ වගේ ශේස්ත්‍රයක් අපි කියනවා අරිය ශේස්ත්‍රයක්. ඒ කියන්නේ මේ ආරෝපණය විතරද? මේගොල්ලගේ බලපෑමක් නැහැ. මේගොල්ලෝ වෙන වෙනම එකලිත වින කට්ටිය කියලා හිතන්න. ඉතින් මෙයාගේ ඉඳලා ඉවතර තමයි මේ බල රේඛා විහිදෙන්නේ. ඇයි? මොකද මේ හරිය ධන ආරෝපණයක් තියුවාම පරික්ෂා ධන ආරෝපණයක් මේකෙන් කෙලින්ම ඉවතරට යන ත්‍රයාගේ මාර්ගයේ ආකාරයට පෙන්වනවා. ඉතින් මේ තුන් දෙනා සසඳන දැන් රේඛා ඝනත්වය වැඩි මෙහෙම වුණොත් දැන් මෙයා ධන කියුනේ මෙයා ධන දෙකයි කියුනේ. එතකොට බලන්න මේ වගේ ඝනත්වය වැඩි පරතරය අඩුයි. මෙතන 3යි කිව්වාම තව ටිකක් පරතරය අඩුයි ඝනත්වය වැඩි. ඒතර මේ වගේ එකකින් ඇත්තම කියන්නේ මේවා සැසඳුවොත් බල රේඛා ඝනත්වයෙන් එන්න වැඩි වෙනවා කියලා කියන්නේ ඇත්තම ශේස්ත්‍රයේ ප්‍රබලතාව වැඩි කියන එක. ඒතර මෙයාගේ ආසන්නයේ ශේස්ත්‍රයේ ප්‍රබලතාවට වඩා මෙයාගේ ප්‍රබලතාව වැඩි. මේ ශේස්ත්‍රයේ ඊට වඩා ප්‍රබලතාව වැඩි. ඒතර දැන් මේකට ස්පර්ශකයක් කියන්නේ ඇත්තම මේ ඔස්සේ වදින රේඛාවක් නේ. ඒතර මේ දිශාවෙන් පෙන්නන්නේ මේ තැන්වලදී විදුලි ශේස්ත්‍රය යේ දිශා ශේස්ත්‍රයේ දිශා. ඒ අපි මේකෙන් අවබෝධ කරගන්නවා. එහෙනම් බලන්න ආරෝපණයේ ප්‍රමාණය අනුව රේඛා ඝනත්වය ගැන සහ ශේස්ත්‍රයේ ප්‍රබලතාවය ගැන මේ බල රේඛා මගින් මේක නිරූපණය කරාම අපිට අඳුනගන්න පුළුවන්. අපි තවත් මේ වෙන උදාහරණ වලට යමු. ඇත්තට මේවා මම ගොඩක් ලියන්න යන්නේ නැහැ. මේවා හරි සරලයි. අපි තේරුම් ගන්නයි ඕනේ මේක. දැන් මෙතෙන්දි බලන්න ඊළඟ එකේ ධන කිව් ඍණ කිව් කියලා ආරෝපණ දෙකක් අරගෙන තියෙනවා. දැන් මේකෙදි මෙහෙම දෙයක්. දැන් පළවෙනි එක අපි උදාහරණ ගන්න. එක්කෙනෙක් විතරක් හිටියනම් ඒකෙන් නිකුත් වෙන රේඛා කෙලින්ම අරිය ලෙස විහිදී යනවලේ. හැබැයි මෙතන මේ ඍණ කිව් තියෙන නිසා අර අපි දන්නවා දැන් මොකද්ද මේ බල රේඛාවක් කියන්නේ කියන එක ධන ආරෝපණය මුදා හැරියම ගමන් ගන්න මාර්ගය පරික්ෂා ධන ආරෝපණය. මෙයා මෙහෙම විකර්ෂණය කරන දැන් උදාහරණයක් විදිහට මෙතන ඉඳලා නිකුත් කරන මේ අදාහරණ ධන ආරෝපණය මෙන්න මෙහෙම මේ පැත්තෙන් යන්න මම ස්පර්ශකයක් මේ හරියට යඳින්නම් මේක මේ රූල් තියලා ඔයගොල්ලෝ අඳිනවා වගේ බෝඩ් එකේ මෙතන අඳිනවා අමාරුයි. ඔන්න මෙන්න මෙහෙම යන්න ගියපු එක්කෙනෙක්. ඇත්තට මෙයා නොහිටියනම් ඔහොම යනවනේ. ඊට පස්සේ මෙයා පොඩ්ඩක් මේ පැත්තට ඇදලා ගන්න. ඒ නිසා බල රේඛා මෙහෙම වක්‍ර වෙලා තියෙනවා. දැන් මෙතෙන්දී උදාහරණයක් කෙනා මෙන්න මෙහෙම යන්න ගියේ. අර අරයාගේ ඍණ බලපෑම නිසා මෙහෙට ඇදලා ගත්තා. ඒතර ඒ විදිහට තමයි මේ බල රේඛා මෙහෙම නිරූපණය වෙලා තියෙන්නේ. දැන් මේකද ගත්තොත් එහෙම බලන්න ධන 2යි කිව් ඍණ කිව්. ඒතර බලන්න මේකේ මේ ධන 2යි කිව්වට ආරෝපණ ඝනත්වය sorry රේඛා ඝනත්වය වැඩි නේ. මෙන්න මේ රවුම ගත්තොත් රේඛා වැඩි. මේක රේඛා අඩුයි. මේක ඍණ කිව්නේ. ඉතින් මෙතන වෙලා තියෙන්නේ මේ දෙකම සමානයි. දෙන්නම සමාන නිසා දැන් ඒකෙත් මෙහෙමයි. මෙහෙම අතහැරපු එක්කෙනෙක් ඔය වගේ මාර්ගයක යන්න හිටියේ. මේ වගේ මාර්ගයක යන්න හිටියේ. මෙන්න මෙහෙම අනෙක් කෙනෙක්. පස්සේ මෙයාගේ බලපෑම නිසා මෙහෙට තල්ලු වෙලා. දැන් මෙයාගේ බලපෑම නැතුණා නම් මෙහෙ යනවනේ. මේ ධන කිව්වේ බලපෑම නිසා මෙහෙට තල්ලු වෙලා. මේ හරියත් එහෙමයි වෙලා තියෙන්නේ. ඒ දෙන්න සමාන. ඒ වගේම අපි තව ගත්තොත් එහෙම මේ තියෙන ඇත්තර දැන් අපි අර දිමාන රූපයකනේ පෙන්නුවේ.
අපි ත්‍රිමාණ රූපයක පෙන්නොත් මෙතන කිව්ව ආරෝපණයක් තියෙනවනේ මෙතන කිව්ව ආරෝපණයක් තියෙනට ඔන්න බල රේඛා තියෙන විදිහ හැබැයි මේකේ හැටියට අපිට පේනවා මෙයා මේ විජාතිය කියන්නේ මෙතන ධන කිව් කියලා ගත්තොත් මෙතන ධන කිව් කියලා ගත්තොත් මෙතන ඍණ කිව් තියෙන නිසා ඇති වෙන එක අපි කොයි වෙලාවයි පොත ගලින්නේ මේ ත්‍රිමාණ තලයකනේ ත්‍රිමාණ අවකාශයේ මේක ඇති වෙන විදිය ඊළඟට තව අපි උදාහරණ වලට යමු දැන් මේ තියෙන්නේ දැන් මෙතන ඊහිස් තියෙන පැත්ත අරෝ පේනවා ඉතින් දැන් මෙහෙම ඊහිස් තියෙන ඉතින් මෙතන ධන කිව් ඉතින් මෙතන ඍණ කිව් එකක් ඒ වගේම මෙතන අපව ධන කිව් ගත්තම ශේස්ත්‍රය ඇති වෙන විදිය දැන් අරවම තමයි මේනේ 아무තු දේවල් නෙමෙයි ඒවා ඊළඟට මේ බලන්න මේකෙදි මෙයාටත් වඩාම පැහැදිලි කරගන්න මේ කීඩවල ලස්සනට තියෙන තැනක් මෙන්න මෙතන දැන් මෙතෙන්දි බලන්න මෙතන මේ ධන 1යි ධන 3යි ඍණ 3යි ධන 1යි විදිහට ආරෝපණ සලකලා තියෙනවා ඒ වගේ සංකීර්ණ ඒවා අපි අහන්නේ නැහැ ඇත්තට දැන් මේක අපි විග්‍රහ කරගන්න ගියොත් මෙයාවට බල රේඛා ගොඩක් තියෙනවා ඒ 3යි කියුනේ මේකත් ඒ වගේම ප්‍රමාණයක් තියෙනවා මෙයාවට අඩු ප්‍රමාණයක් මෙයාවට අඩු ප්‍රමාණයක් ඒතර එකක් ඒක ඒ ටික අපිට වැදගත් මුලින් ඒ වගේම තමයි ඔයගොල්ලෝ පේනවා ඇති දැන් මේ හරිය රේඛා ඝනත්වය හොඳටම වැඩි ශේස්ත්‍රීය ප්‍රබලතාව ගොඩක් වැඩි මෙහෙට යනකොට රේඛා ඝනත්වය අඩුයි ශේස්ත්‍රීය ප්‍රබලතාව ගොඩක් අඩුයි අර කලින් කියපු කාරණාවල විදිහටනේ ඉතින් මේවා අපිට දැන් නිකම්ම මෙහෙම රූපයක් අඳින කිව්වොත් ඇත්තටම අමාරුයි ඒක ඉතින් එහෙම විභාග වල කියන්නේ නැහැ අපි දැන් මේ වගේ දේවල් දිහා බලලා අපිට අඳුර ගන්න පුළුවන් නේ දැන් මේක අස්සේ ගත්තාත් මෙහෙ මෙහෙකුත් තියෙනවා මේක අස්සේ තියෙනවා මෙන්න මේ වගේ ලක්ෂ්‍යය මේ හරිය ගත්තොත් ශේස්ත්‍ර රේඛා ගමන් කරනවම නේ ඒ වගේ තැනක් අපිට කියන්න වෙනවා විද්‍යුත් ශේස්ත්‍රයේ තියෙන උදාසීන ලක්ෂ්‍ය විද්‍යුත් උදාසීන ලක්ෂ්‍ය ඒ කියන්නේ මේ වගේ තැනක ආරෝපණයක් ගෙනත් තිබුණාට බලයක් ඇති වෙන්නේ නැහැ ඉතින් මේ ශේස්ත්‍ර වල මෙහෙම රූප අඳින්න කියලා දෙන්නේ නැහැ නේ කොහෙවත් හැබැයි අර අපි මුලින් කියපු වගේ එහෙම රූපයන් අපිට මේ වගේ මේක නෙමෙයි sorry මේ වගේ ඒවා මේ වගේ ඒවා ඕවා ඉතින් අද ගන්න පුළුවන් නේ ඒවයි ගැටලුවක් නැහැනේ හරිනේ එතකොට අපි මේ තව පෙන්නලා තියෙනත් ඒ වගේ ඍණ ආරෝපණය ධන ආරෝපණය ගත්තාම වෙනස එතකොට ධන ආරෝපණයෙන් ඉවතර ශේස්ත්‍ර රේඛාව විහිදලා තියෙනවා ඍණ ආරෝපණය දෙස්තර විහිදලා ඇවිල්ලා තියෙනවා ඒක 아무තේ පැහැදිලි කරන්න දෙයක්වත් නැහැනේ දැන් ඔයගොල්ලෝ නම් පැහැදිලි දැන් එනං අර ශේස්ත්‍රයක් නිරූපණය කිරීම මොන ඇසුරෙන්ද විද්‍යුත් බල රේඛා ඇසුරේ ඉතින් ඊළඟට දැන් ඔන්න විද්‍යුත් ශේස්ත්‍රයේ අපි ප්‍රමාණාත්මක අධ්‍යයනයන්ට යන්න ඕන. දැන් මේ කිව්වේ මොකද්ද? ගුණාත්මකවනේ මෙන්න මෙහෙමයි ශේස්ත්‍රය මේ විදියයි මෙහෙම වෙන්න පුළුවන් කියන එක. ඉතින් විදු ශේස්ත්‍රයේ ප්‍රබලතාව තමයි ප්‍රධාන සාධකය. ඒ වගේම විදු ඒතර මේ විදු ශේස්ත්‍රයේ ප්‍රබලතාවෙන් කියවෙන්නේ එම ශේස්ත්‍රයේ යම් ලක්ෂයක් සැලකුවාම එතන තියෙන ආරෝපණයක් මත හේදෙන බලයේ ප්‍රබලතාව කොච්චරද කියන එක. මේ වගේම මේකෙදී ශේස්ත්‍රයේ දෙයක් තුන ශක්තිය දිනන. ඒ ගැන අපි කතා කරන්නේ පස්සේ විදුත් විභවය. එසව විදු ශේස්ත්‍ර තීව්‍රතාව ඉස්සෙල්ලා තේරුම් ගනිමු. එහෙනම් ශීල ශේෂ තීව්‍රතාව කියන එක අර්ථ දැක්වීමකට වඩා තේරුම් ගන්න යම් තැනක විදුත් ශේෂ තීව්‍රතාව කියලා කිව්වම මේකෙන් අදහස් වෙන්නේ එම තැන ශේෂ්ත්‍රයේ ප්‍රබලතාව කොච්චරද කියන එක. ගුරුත්වාකර්ෂණ ශේෂ තීව්‍රතාව ඒ වගේම තමයි. ඉතින් දැන් අපි විදුත් ශේෂ තීව්‍රතාව හරියට අර ගුරුත්වාකර්ෂණ ශේෂ තීව්‍රතාව අර්ථ දැක්වුවා වගේ එතෙන්දී නම් අපි කියුවේ ඒකක ස්කන්ධයක් කිලෝග්‍රෑම් එකක් මත හේදෙන බලය. මෙතෙන්දී කියන්නේ යම් තැනක අපිට හොයන්න ඕන විදුත් ශේෂ්ත්‍රයේ තීව්‍රතාව අපි බලන්න ඕන ඒකක ධන ආරෝපණයක් මත ඇති වෙන බලය. දැන් අපි හිතමු මේ වගේ තැනක ධන කිව් ආරෝපණයක් මත බලය කැපිටල් F කියලා. එහෙමනම් ඒකක ධන ආරෝපණයක් මත බලය වෙනවා F බෙදීම Q. මෙන්න මෙයා තමයි අපි හඳුනගන්නේ විදුලි ශේෂ්ත්‍ර තීව්‍රතාව. E = F බෙදීම Q. F = QE. එයා හරියට ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය අපි කියපු F = mg වගේ. දැන් මේක නම් කොයි වෙලාවෙත් එතකොට අර ස්කන්ධයේ දෙසටනේ ශේෂ්ත්‍රය හදන ස්කන්ධේ නැත්තම් අපි මේ ශේස්ත්‍රය අධ්‍යයනය කරගෙන ගියාම ඒක අපිට ඕනේ නැහැ මෙයා ගැන හිතුවොත් එහෙම ඔන්න F = QE කියලා සම්බන්ධයක් එනවා ඉතින් මේක අර්ථ දැක්ුවේ අපි මේක අර්ථ දැක්ුවේ ධන ආරෝපණයක් උදව් කරගෙන කොයි වෙලාවෙත් ඔය විදු ශේස්ත්‍රයකදී ධන ආරෝපණයක දිශාව තමයි ශේස්ත්‍රයේ දිශාව අර බල රේඛාවලින් එක ගන්න බලන්න බල රේඛාවල ඊහිසක් දක්වන්නේ අපි ධන ආරෝපණය ගමන් කරන පැත්ත ඒතර ඒ දිශාව තමයි ශේස්ත්‍රයේ දිශාව එතකොට දැන් මේකෙදිත් එහෙනම් බලය දෙන දිශාව වෙන්නේ ශේස්ත්‍රයේ දිශාව ධන ආරෝපණයක් මත ඍණ ආරෝපණයක් සැලකුවොත් එහෙම බලය දෙන ශේස්ත්‍රයේ දිශාවට ප්‍රතිවිරුද්ධ සූත්‍රයක් විදිහට අපි F = QE කියන එක වැදගත්. හරි ඒක ගැන පොඩ්ඩක් අපි ලියමුනේ. ලියලා මේක දැන් තියෙන ඊට පස්සේ තින් ගැටළු විසඳීම් තමයි. මේක අලුතෙන් මම ලියනවා. ලියන්න මෙහෙම විදු ශේස්ත්‍රයක් තුල ලක්ෂ්‍යවලදී විදු ශේස්ත්‍රයක් තුල ලක්ෂ්‍යවලදී ශේස්ත්‍රයේ ප්‍රබලතාව දක්වන භෞතික රාශිය ශේස්ත්‍රයේ ප්‍රබලතාව දක්වන භෞතික රාශිය
ශේෂ්ත්‍රයේ ප්‍රබලතාව දක්වන භෞතික රාශිය විදුෂේ ශ්‍රතිවෘතාවයි එය පහත පරිදි ආර්ථ දැක්වේ. එය පහත පරිදි ආර්ථ දැක්වීමෙන් විදුෂේ ශ්‍රේෂ්ඨ තුන ලක්ෂයකදී ඒකක ධනාරෝපණයක් මත ක්‍රියා කරන බලය එම ලක්ෂයේදී විදුෂේ ශ්‍රතිවෘතාවලෙස සාර්ථ දැක්වේ. හරි, අපි සම්බන්ධයත් තද මේවනේ ලියන්නේ නේද? විදුෂේ ශ්‍රේෂ්ඨ තුන ලක්ෂයකදී ධන කිව් ආරෝපණයක් මත ක්‍රියා කරන විදුත් බලය කැපිටල් F ලෙස ගනිමු. එනාලයන් එම ලක්ෂයේදී ඒකක ධන ආරෝපණයක් මත ක්‍රියා කරන බලය සමාන F බෙදීම Q. දැන් මේ සම්පූර්ණ තියරිය ඔයගොල්ලන්ට එතකොට රිවිෂන් එකක් කියලා කියන්නේ දැන් මේ වෙලා තියෙන්නේ ගොඩක් ළමයින්ට එක්ක තියරි හරියට ඉගෙනගෙන නැහැ. කොටස් අඩුයි. නැත්නම් හරි ක්‍රමවේදයකට ඉගෙනගෙන නැහැ. එහෙමත් නැත්නම් ගැටලු විසඳලා නැහැ. එහෙනම් හැමෝටම ප්‍රශ්න. ඒ නිසා මම මේ කරන්නේ මේක පිළිබඳ කිසිම අවබෝධයක් නැත. ඒ ලෙවල් කරන දරුවෙක් සයන්ස් කරන මේක පිළිබඳ කිසිම අවබෝධයක් නැත. පළවෙනි වතාවට ඉගෙන ගත්තත් යම් දෙයක් දැනගෙන අතරමැදින් ඉගෙන ගත්තත් ඒ හැම දෙයකටම හරියන්න උතර විභාගයේ රිවිෂන් ද තියරි ධර්මය කියලා නෑ විභාගයනේ ફોකස් වෙනවා විභාගයට අවශ්‍ය සියල්ල මෙතන කරනවා සහ අපි අමතර වීඩියෝ ටිකක් කරගෙන යනවා ඔයගොල්ලෝ දන්නවා පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාවක් සෑම ඉරිදම දැනට අපි රාත්‍රී 8ට කරගෙන යන්නේ තව දවසක් කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේ ඉතින් මේ වගේ ප්‍රශ්න සාකච්ඡා කරනවා පාස් පේපර්ස් එහෙමත් අමතරව දැන් මේකෙත් අපි කරන අතරම තව අමතර ප්‍රශ්න ඒකෙත් සාකච්ඡා කරනවා ඉතින් ඔබට කාලය වැය කරොත් මේකට සැලකිය යුතු කාලයක් ගන්න ඕනේ හැබැයි දීපල්ලෙන් බෑ පාඩමේ සියලු කරුණු निराකරණය කරගන්න පුළුවන් සහ ඉදිරියට චුම්බක ශේෂ්ත්‍ර වල ධාරා විද්‍යුතයට විදුෂේස් මේ ඉලෙක්ට්‍රොනිකස් වලට සමහර පදාර්ථ විකිරණේ සමහර කොටස් වලට හැම තැනටම මේක වැදගත්. රයිට් නේ දැන් මෙයාගෙන් අපි ඊවලට ඒකකයක් හදාගත්තොත් විදුෂේස් තීව්‍රතාවයේ ඒකකේ ඒකක ආරෝපණයට බලයෙන් සෝරි
ඒකක ආරෝපණයට බලය. එහෙනම් බලය බෙදන්න ඕන ආරෝපණය. එතකොට එනවා මොකද්ද? NC ඍණ 1 කූලෝමීටර නිව්ටන්. ඒ ආකාරය. රයිට්. ඔන්න විදුලි ක්ෂේත්‍රය ගැන කතාව අපි පැහැදිලි කරගත්තා. එතකොට මේකෙන් කියන බලය හරි වැදගත්. ධන ආරෝපණයක් මත නම් බලය දෙන්නේ විදුලි ක්ෂේත්‍රයේ දිශාවටමයි. ඍණ ආරෝපණයක් මත නම් බලය දෙන්නේ විදුලි ක්ෂේත්‍රයේ දිශාවට ප්‍රතිවිරුද්ධ. ඒකත් උනන් ලියලා තියන්නේ. ධන ආරෝපණයක් මත බලය ක්ෂේත්‍රයේ දිශාවටමයි. ඍණාරෝපණයක් මත බලය ශේෂ්ත්‍ර දිශාවට ප්‍රතිවිරුද්ධ. හරි. ඊළඟට තියෙන අපිට ගැටලු ටිකක් සාකච්ඡා කරන්න එක. හැබැයි මේ ගැටලු වලට මම පොඩි ගුණාත්මක පැහැදිලි කිරීමක් මෙතන කරනවා. ඒ පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි තුන්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ දෙක තියෙන්නේ පොඩි ගණනය කිරීමක් කරන්න. තුන්වෙනි එක තියෙන්නේ පසුක විභාග ප්‍රශ්නයක්. ඕගොල්ලෝ මේ ටියුට් එක ඩවුන්ලෝඩ් කරගෙන print out එකක් අරගෙන හරි කොහොම හරි මේ ප්‍රශ්න දෙක මේකෙන් පස්සේ කරලා තියන්න මම මේ පැහැදිලි කිරීම කරා. නැත්නම් මේ වීඩියෝ එක මම දික් වෙන්න කරන්නේ නැහැ. ඊළඟ වීඩියෝ එක දවස් දෙකක් ඇතුළත ලැබෙනවා. ඒතර ඒකේ මම ගැටලු ටික සාකච්ඡා කරා. ඉතින් ගැටලු ටික සාකච්ඡා කරන්න කලින් ඔබ මේ කියපු කර්මසල කියලාට අරගෙන ඒ ගැටලු කරන්න උත්සාහ කරන්න. බැරි වුණා හෝ ටිකක් පුළුවන් වුණා හෝ ඕනම දෙයක්. ඒක කරන්න උත්සාහ කරන්න. ඒතර මේ වීඩියෝ එක ඔබට ලැබෙන්නේ කවද්ද? දින දෙකක් ඇතුළත අපි ඊළඟ වීඩියෝ එක දානවා. ඒතර ඒකෙන් මේ ගැටලු සාකච්ඡා කරාම මෙතෙක් කතා කරපු සියලු දේ ගැන හරි පැහැදිලි අදහසක් ගන්න පුළුවන්. රයිට්. මේක බලන්නද? මේකෙදි කියනවා පහත රූපල නිරූපණය කරද්දී එක් එක් විදුලි ක්ෂේත්‍රය තුළදී ධන කිව් හෝ ඍණ කිව් ආරෝපණයක් V වේගින් ප්‍රක්ෂේපණය කරනු ලැබේ. එක් එක් අවස්ථාවේ ආරෝපිත අංශු ඉනිග්බිති චලිතය පැහැදිලි කරා. ඉතින් මෙන්න මේ වගේ මේ බල රේඛා සමාන්තරව තියෙන සහ ඒගොල්ලගේ පරතරය වෙනස් නැතුව තියෙන ක්ෂේත්‍රයකට අපි කියනවා ඒකාකාර විදුලි ක්ෂේත්‍රය. ඒතර ඒකාකාර විදුලි ක්ෂේත්‍රයක තව දෙයක් තමයි ඕනෑම තැනකදී විදුලි ක්ෂේත්‍ර තීව්‍රතාවය යගේ නියතාගය. ඒතර මේ පෙන්නපු හැම ක්ෂේත්‍රයකම තීව්‍රතාව හැම තැනදීම එකම ආගය. ඒක හරියට පෘථිවි අවකාශයේ අපි පෘථිවි ආසන්න ලක්ෂ්‍ය සැලකුවොත් ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයේ තීව්‍රතාව නියතයි කියන්න පුළුවන්. උඩට යනකොට වෙනස් වෙනවනේ. ආසන්නයේදී අපිට කියන්න පුළුවන් නියතයි කියලා. ඒක ආකාර ක්ෂේත්‍රය. ඒතර හැමතැනදීම බලය දෙන්නේ ධන කිව් ආරෝපණය මත නම් එකම විදියට. හරි. දැන් එතකොට මෙයාගේ චලිතය කොහොමද අපි පැහැදිලි කරා? දැන් මෙයා ධන කිව් ආරෝපණයක් මේ පැත්තට ක්ෂේත්‍රය තියනවා. මේව ශේස්ත්‍රයේ තියෙනවා. එහෙනම් මෙයා මත බලය දෙනවා ශේස්ත්‍රයේ දිශාවටම ඔන්න ඔය පැත්තටම සමානයි Q E අනු. එහෙම වුණොත් මෙයාට මොකද වෙන්නේ? දැන් වීප වේගය දීලා තියෙනවා ඒ පැත්තරම බලයක් හදෙනවා. ඒක චලිතය අපි දන්න කාරණානේ. චලිතයේ බලය සම්බන්ධවනේ. එහෙනම් මොකද වෙන්නේ? මෙයා තවදුරටත් ප්‍රවේගය වැඩි කර ගන්නවා තරණය වේ. ඒතර මේ ශේස්ත්‍රයේ තියෙන තාක්කල් මෙයා ඉදිරියට ඔහොම යනවා. ඒක තමයි කාරණා. අපි දෙවෙනි එකට ගියොත් එහෙම බලන්න. දැන් මෙයා මත ශේස්ත්‍රයේ මේ පැත්තරනේ. එහෙනම් බලය දෙන්නේ සමානයි Q E අනුව මේ පැත්තට. මම මේ අදකෝ පොඩක් ඇදයි ඊතලේ. ඕන්න ඔය පැත්තට. දැන් මොකද වෙන්නේ එහෙනම්? දැන් මෙයා මේ පැත්තට බලය දෙන්නේ මේ පැත්තට වෙන බෑනේ. බලය දෙන්න ඕන ඍණ ආරෝපණය නිසා ඍණ ආරෝපණයක් තියෙන්නේ. ඒ නිසා මේ පැත්තට සමානයි Q E අනුව බලය දෙ. ඔය ආකාරය. දැන් මොකද වෙන්නේ එතකොට? ප්‍රක්ෂේපණය කරේ මෙහෙ. චලිත දිශාවට විරුද්ධව බලය තියෙ. එතකොට මොකද වෙන්නේ? මෙයා මන්දණයෙන් යුතුව චලිත වෙනවා. මෙයාගේ V වේගය ටික ටික අඩු වෙනවා ඒකාකාරව. ගිහිල්ලා අපි හිතන මේ ශේස්ත්‍ර දිගට තියෙනවා මේ නිරූපණයක් මේ කළදී. යම් තැනකදී මෙයා නිශ්චලතාවටපත් වෙනවා. එහෙමම තියනවාද? නෑනේ. තවදුරටත් බලය මේ පැත්තට තියෙනවනේ. ක්ෂණික නිශ්චලතාවටපත් වෙලා ආපහු වෙනවා. අපි හරියට මේ වස්තුවක් ඉහළට විසිකරාම ගුරුත්වාකර්ෂණ ශේස්ත්‍රයේ පහළට. මෙයා මත බලය පහළට අපි ප්‍රවේගය දුන්නේ ඉහළට. ඒතර මන්දණයෙන් ගිහිල්ලා යම් තැනක නතර වෙලා ආයේ ආවා. ඒකම තමයි මේ වෙන්නේ. අපි ප්‍රවේගය දුන්නේ මේ පැත්තට විදුලි ක්ෂේත්‍රය නිසා බලය දෙන්නේ මේ පැත්තට විරුද්ධව. එහෙනම් මන්දරෙන් ගියා ෂණික නිශ්චලතාවට පත් වුණා ආපහු ආ. ඒව හරියට කියවෙන්නත් ඕන. ෂණික නිශ්චලතාවට පත් වෙන කියන්නේ මන්දණයක් තිබිලා ඊට පස්සේ ආපස්සට හැරිලා ඒ පැත්තට තොරණයෙන් ගමන් කර. ඊළඟ එක බලමු. ඒක අර්ගම තමයි. ඉතින් බැලුවොත් එහෙම අමුතු දෙයක්වත් නැහැ. දැන් බලන්න එතකොට මේ දල කිව් තියෙන. මේ දල කිව් මත ශේස්ත්‍රයේ දිශාවට මෙහෙට x සමාන කිව් යනෝ බලය. දැන් මොකද වෙන්නේ? ප්‍රක්ෂේපණය කරලා තියෙන්නේ මේ පැත්තට. අර වගේම මේට ප්‍රක්ෂේපණය කරාට බලය මේ පැත්තට. එහෙනම් මේ පැත්තරම ගිහිල්ලා මන්දරෙන් ගිහිල්ලා ශනික නිශ්චලතාවටපත් වෙලා ආපහු එනවා. මෙතනත් දැන් පැහැදිලි. මෙයා මත ශේස්ත්‍රයේ මේ පැත්තට එහෙනම් බලය තියෙන x සමානයි Qe අනුව මේට දැන් මොකෝ වෙන්නේ? ප්‍රවේගය තියෙන පැත්තරමයි බලය දෙන්නේ. ඔහොම දිගට තොරණයෙන් ශේස්ත්‍රයේ තියෙන තාක්කල්ම තොරණය වෙවි යන්න පුළුවන්. ප්‍රවේගය වැඩි කරගෙන යන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ දෙන්නා වැදගත්. දැන් මෙතන බලන්න වෙන කතාවක්. දැන් මෙතෙන් ධන ආරෝපණයක් මත බලය ශේස්ත්‍රයේ දිශාවට මෙහෙට x සමානයි Qe යනවා. දැන් මොකද වෙන්නේ? තිරස්ස ප්‍රවේගයක් තියෙනවා V.
එයාට මේ බලයෙන් බලපෑමක් නැහැ. ඒතර තිරස් ප්‍රවේග සම්රාජ්‍යයේ නියතවම තියෙන. හැබැයි දැන් මේ සිරස්ව බලයක් එදෙන නිසා ආරම්භයේදී නම් සිරස්ව ප්‍රවේගයක් තිබුණ නැහැ. දැන් තොරණය වෙනවා එන්න එන්න පහළට ප්‍රවේගය මොකද වෙන්නේ? වැඩි වෙනවා. එහෙම උදාහරණයක් නිකන් තේරෙන්නේ ප්‍රශිත්තනේ. අපි මෙහෙම වස්තුවක් ප්‍රක්ෂේපණය කරොත් මේ විදිහට යන්නේ. එයි. අර v ප්‍රවේග සම්රාජ්‍යයේ තවදුරටත් මෙහෙම තියෙනවා. v කොහොමම තියෙනවා. මේ හරියේ ඉඳලා මේ ප්‍රවේග සම්රාජ්‍යයෙන් ටික ටික වැඩි වෙනවා පරාවලයක මාර්ගයක ගමන් කර. ඒක අපි අවකාශයේ ප්‍රක්ෂිප්තේම තමයි හිතන්න තියෙන්නේ. හරි සරලයි වැඩේ. ඒතර v නියතවම තියෙනවා. අපි දන්නවනේ දැන් ගුරුත්වය තොරණේ පහළට තියෙන නිසානේ. මෙහෙම තිරස්ව ප්‍රක්ෂේපණය කරොත් තිරස් ප්‍රවේගය නියතව තියෙන. ඒ වගේ තමයි මේක. දැන් මෙතෙන්ද ගියාමත් ඒ වගේ. හැබැයි මෙතන වැඩේ තියෙන්නේ වෙන අනිත් පැත්තරනේ. මොකද මේ ශේෂ්ත්‍රයේ මෙහෙම තිබුණා ඍණ ආරෝපණයක්. ඒතර F සමාන QE බලය ඉහළට. ඒත් v නියතව තියෙනවා මෙයා. මෙහෙම යන පරාවලික මාර්ගය. ඔන්න එතකොට අපි නිකන් ප්‍රමාණාත්මකවත් මෙතන අදහසක් තියෙනවා ගණන් හදලා බැලුවේ නැති උනාටනේ. ඔන්න ඔය විදිහට අපිට ශේෂ්ත්‍රයක් තුළදී ආරෝපණ චරිතය අඳුන ගන්න පුළුවන්. හැබැයි මේ අපි කතා කරේ මොකද්ද? ඒකාකාර ශේෂ්ත්‍රයක. ඒකාකාර නොවන ශේෂ්ත්‍රයක අධ්‍යයනය අපිට ඇත්තෙත් නැහැ ඇත්තනවා. දල වශයෙන් හඳුනා ගැනීම නිසා. ඒතර මම කලින් කිව්වා වගේ දෙවෙනි තුන්වෙනි ප්‍රශ්න දැන් මේකේ තියෙන වෙන මේ ප්‍රශ්න ඕගොල්ලෝ කරන්න උත්සාහ කරන. ඊළඟට 2004 විභාගයේ ප්‍රශ්නයකුත් තියෙනවා මේක. ඉතින් මේව කරන්න පුළුවන් මේ ටික. ඉතින් ඔබට තියෙන්නේ දැන් මේක එකතරේ හිතන්න එපා මේ අපිට ගණන් ගොඩක් හදලා තමයි මේක කරන්න පුළුවන් නෑ ඒක උත්සාහ කරා. ඉතින් ඒකේ බැරි වුණත් මම මේ කියා දෙනකොට ඒ ටික විසඳ ගන්න පුළුවන්. ඒ 2004 විභාග ප්‍රශ්නේ හරිය ලස්සන ප්‍රශ්නයක් මේ වගේ සිද්ධීන් යෙදී. අමාරු වෙන්න පුළුවන් සමහර කොටස්. කරලම නැත්තා. ඒ කරලා තිබුණත් ආපහු ඒක කරලා අවබෝධය ගන්න උත්සාහ කරන්න. ඉතින් දවස් දෙකක් ඇතුළත ඊළඟ වීඩියෝ එක ලැබුණාම ඔබට පුළුවන් ඒක ගැටලු निराකරණය කරගන්න. ඒ වගේ පිළිවෙලින් අපි මේ අපාඩමේ අධ්‍යයනය කරගෙන යමු. ඉතින් මේක තව ටිකක් කතා කරාම මේක MCQ ද ඒ දෙන්න ඕන හැම තැනම අපි අඩු නැතුව සාකච්ඡා කරමු. හරි. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු.